हाय भवान रिकॉर्डिंग डॉट एल के यूट्यूब नालिकावर अद दिने अभी ओबट इद्रिपत्करा दिदास विशेक वर्षे अगोस्त मासे लग्न फलाफल ओबट कोय्याकार बलपानोद किल इतिं ग्रह मारुकेपय समग ग्रह युद्धयक समग अभी बलमु ओबट कोय विदिरद मे लग्न फलाफल तीरणे वेला तीयने केन कारणे बुध सिंहयट मित्र बलयेन पतने दिदास विशेक वर्षे अगोस्तु नववेंद पेरवरु එකයි 34ට සිද්ධ වෙනවා බුද එවිට සිටින නැකත විදියට පෙන්වු කරන්නේ මා නැකත පළවන පාදයේ ගමන අවස්ථාව තමයි පවතින්නේ අධිපති විදියට පෙන්වු කරන්නේ කේතු උපාධිපති විදියට පෙන්වු කරන්නේ බුද ශුක්‍ර කන්‍යාවට නීච බලයෙන් පතනේ වීමක් පවතිනවා 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 11 වෙනිදා පෙරවරු 11:33ට තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ ශුක්‍රයේ අවස්ථාවේ සිටින නැකත බැලුවොත් එම උත්තරපල් කියන නැකත තමයි සිටින්නේ පාදයේ බැලුව දෙවන පාදයේ තමයි සිටින්නේ භෝජන අවස්ථාවේ සිටින්නේ රවි අධිපති වෙනවා උපාධිපති පෙදියට පෙන්වන්න කරන්නේ රාහු රවි සිංහයට මූල ත්‍රිකෝණ බලයෙන් පතනෙ වීමක් සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන්නේ 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 17 වෙනිදා පෙරවරු 1:18ට රවි එවිට සිටින නැකත විදියට පෙන්වන්න කරන්නේ මානකත පාදයේ විදියට පෙන්වන්න කරන පළමන පාදයේ අවස්ථාව ගමන අධිපති හා උපාධිපති කියන දෙදෙනාම නියෝජනය කරන්නේ කේතු බුද කන්‍යාවට උච්ච බලයෙන් පතනේ වීමක් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 26 වෙනිදා පෙරවරු 11:20ට සිද්ධ වෙනවා බුදේ අවස්ථාවේ සිටින නැකත විදියට පෙන්නුම් කරන්නේ උත්තරපල් දෙවන පාදයේ කෞතුක අවස්ථාවේ තමයි සිටින්නේ රවි අධිපති හා උපාධිපති විදියට පෙන්නුම් කරන්නේ රාහු 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 19 වෙනිදා කුජ හා බුධ අතර ග්‍රහ යුද්ධයකුත් තියෙනවා. ඉතින් අන්නේ ඒ සමග බුධට තමයි ඒක ජය ඇත්තනේ. ඒ පලාපලයන් සියල්ල සමග අපි බලමු ඔබට කොයි ආකාරයෙන් මේ තත්ත්වයන් බලපානවද කියන කාරණය. ධනු ලග්නය. ධනු ලග්නයේ මේ ඔබ දැනගන්න ඕනේ ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ පලාපල කතනයන් වෙනස් වෙනවා. සංශෝධනය වෙනවා. ඉතින් ඒ තත්ත්වයන් එක්ක ඔබ දැනගන්න ඕනේ ජන්ම පත්‍රය ලබා දීලා මේ පලාපල කොයි විදිහටද ඔබට අනුව වෙනස් වෙන්නේ කියලා දැනගන්න. භද්‍රපාද මාසයේදී අගෝස්තු මාසයේදී කුමාර එකන බුද්ධ මුලදී මෘත්‍ය භාවගත වෙනවා 8 වෙනට. පසුව තප භාවගත වෙනවා 9 වෙනට. අවසානයේදී මන භාවගත වෙනවා 10 වෙනට. ආසුජිත් ශුක්‍ර මුලදී භාග්‍ය භාවගත වෙනවා 9 වෙනට. පසුව ගගන භාවගත වෙනවා 10 වෙනට. ඊළඟට ඉන රවි මුලදී රන්ද්‍ර භාවගත වෙන 8 වෙනට පසුව ධර්ම භාවගත වෙන 9 වෙනට ඒත් සමග අපි බලමු ඔබට කොයි විදිහට බලපාන්නේ කියන කාරණය අස්ති වේදනා ඇති කරන තත්වයක් පෙන්වම් කරනවා මිය ගිය අයගේ ධන ලැබීම දක්වනවා ආගම පිළිබඳව හැඟීම් වර්ධනය වෙන කාලයක් විදිහට පෙන්වම් කරන්නේ ගෞරවයට හානි වෙන කටයුත්ත નિયમિતයි එහෙනම් සියලුම ලග්න හිමියන් කලයුතු වන්නේ ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ පලාපල ඔබට කොයි ආකාරයෙන් වෙනස් වෙනවද කියන කාරණේ දැන කියා ගැනීමයි. ඉතින් ඒ සඳහා උපන් දිනේ උපන් වෙලා උපන් ස්ථානයේ WhatsApp, Viber, Imo හරහා එවුවොත් ඔබට පුළුවන් ඒ තොරතුරු දැනගන්නට. එහෙනම් අපි ඔබත් සමග තවත් වීඩියෝකින් හමු වෙමු. ආයිබෝවන්.